පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ සඳහන් පිළිවෙලින් ජාතක කතාමාලාවෙහි අංක 33 සම්මෝදමාන ජාතක දේශනාවයි මේ දේශකයානු කාව්‍යශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩලමත්තේ නන්දරතන ස්වාමින් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේදී නෑයන්ගෙන් දබරයක් මුල්කොට පෙරතිරිසන් සතුන් පවා දබර නිසා විනාශයට පත් වූ බැවින් ඒ බව දක්වා මේ ජාතක ධර්මය වදාළසේක පෙර බෝසතානු වටු ජාතියෙහි පිද බොහෝ වටුවන් සමග වාසය කරති වැද්දෙක් වටුවන් වසන පෙදෙසට අවුත් වටුහඬ පවත්වා ඔවුන් රැස්නු කල්ලි දැලගසති වටුවන් අල්ලාගෙන ජීවත් වෙයි බෝසතානු දිනක් වටුවන් අමතා තොපගේ ශක්තිය ඇතිතාක් වැද්දාට හසු නොවී සිටිය හැකිය වැද්දා දැල ගැසූ පසු
සියල්ලන්ගෙක්ව ඔසවාගෙන ගොස් කටු අකුලක් මත දමා යටින් රිංගා යවු කියා බෝසතානෝ කීහ. එතෙන් පටන් වටුවෝ එක් සත්ව එක් සිත්ව අවවාද පිළිපැදීමෙන් වටුවැද්දාගෙන් බේරීගිය දිනපතා හිස් අතින් රෑබෝවී ගෙදර එන වැද්දාට බිරිඳගෙන් බේරීමක් නැතිව ගියේය. වෙනත් දිවි මගක් සොයාගන්නා ලෙස වැද්දාට කීවාය. කලබල නොවන ලෙසත් ඔවුන්ගේ සමගිය කැඩී කෝලහල කරගත් දාක තමන්ට වාරය එන බව වැද්දා කීය. දිනක් වටුවන් බිමට බසින විට එක කුගේ පාය අනිකාගේ හිසේ වැදීමෙන් දබරයක් හටගත්තේය. මින් පසු තෙපිම දැල ඔසවව් තෙපිම දැල ඔසවව් කියත් විවාද කොට ගත්හ. බෝධිසත්වයෝ විවාදයෙහි ආදීනව පවසා සිය පිරිසගෙන අන් අතක ගියහ. වැද්දා අවුත් වටුහඬ නැගීය. වටුවෝ රැස් වූහ. දැල දැමූ විට වෙනදාමෙන් ඔසවාගෙන යාමට ඉදිරිපත් එකද වටුවෙක් නොවීය. වැද්දා වටුවන් මරාගෙන බිරිඳ පිනවමින් ගෙට ගියේය. මෙසේ අසමගිය නිසා වටුවන් විනාසයට පැමිණි බව වදාළ තථාගතයන් වහන්සේ. එකාල අඥාන වටුවානම් දේවදත්ත ඉස්ත වීරයෝය
අවවාද දුන් නුවනැති වටුවානම් තමන් වහන්සේම යයි වදාළසේ.